ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ තරම් මතක් කරලා සතුට වෙන මට්ටමක නොතිබුණාට අවසාන වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකාවේ කළ සංචාරය අපිට තාමත් මතක් කරලා සතුට වෙන්න පුළුවන් මතකයක් ඉතිරි කළා. මේ තරගාවලියේ ටෙස්ට් තරඟ දෙකක ශ්‍රී ලංකා කණ්ඩායම දෙකට බිංදුවක් විදියට ජයගත්තේ ක්‍රිකට් ඉතිහාසයේ ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ඒ තරමේ ජයග්‍රහණයක් ලබාගත් පළවෙනි අවස්ථාව තමන්ගේ නමට සටහන් කරගෙන නැවතත් මේ අවුරුද්දේ අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරය කරන්න සැලසුම් කරලා තියෙනවා. සන්ඩේ අයිලන්ඩ් කියන විදියට මේ තරගාවලිය පසුගිය තරගාවලිය වලට වඩා වෙනස් සූදානමක් එක්ක තමයි පවත්වන්නේ. තරගාවලියට යන ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවේ ගිහින් දවස් ගානක නිරෝධායන කාලයක් ඉන්නේ නැතුව ශ්‍රී ලංකාවෙන් යන්න කලින් පිටකරලා ඒ වාර්තාව යහපත් නම් නැවත දකුණු අප්‍රිකාවට ගිහින් කරන කිම්පස්සේ තරගාවලියට ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. වෙනද තරගාවලියට කලින් පුහුණු තරගවලට සෙල්ලම් කළත් මේ වතාවේ එහෙම නැතුව කිලින්ම තරගාවලියට ක්‍රීඩා කරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. වෙනද පුහුණුවීම් වලට net bowlers ලා දුන්නට මේ වතාවේ එහෙම නොදී තමයි තරගාවලිය තියන්න නියමිත වෙලා තියෙන්නේ. වෙනද තරගාවලියට යද්දී සාමාන්‍යයෙන් ක්‍රීඩකයන් 15ක් 16ක් ගියත් මේ පාර සංචිතේ 20ක සංචිතයක් වීමත් විශේෂ සිද්ධියක්. ක්‍රීඩක ආබාධ වගේ අවස්ථා වල අලුතින් ක්‍රීඩකයන් ආදේශ කිරීම අපහසු නිසා මේ විදිහට 20 දෙනෙකුගේ සංචිතයක් එක්ක යන්න අවස්ථාව දෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ අවුරුද්දේ තරගාවලි රාශියක් අවලංගු වුණු නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් නිරන්තර පුහුණුවීම් වල හිටියත් තරඟ අත්දැකීම් නැතු වෙන එක නම් තරගාවලියට ඒ තරම් හොඳ වෙන එකක් නැහැ. මොකද දකුණු අප්‍රිකාව මේ තරගාවලියට එන්නේ දකුණු අප්‍රිකාව එක්ක තරගාවලියකට සෙල්ලම් කරලා නිසා ඔවුන් එන්නේ ජාත්‍යන්තර තරඟ අත්දැකීමක් එක්ක. කොහොම වුණත් LPL තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් දකුණු අප්‍රිකාවට යන සුදුස්කම් ලබන්න වැඩි ඉඩක් තියෙන නිසා මේ වතාවෙත් ගිය වතාව වගේ සුන්දර මතකයක් එක්ක තරගාවලිය අවසන් කරන්න පුළුවන් වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ උණුසුම මේ තරගාවලියත් එක්ක ආරම්භ කරන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලුවකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.